ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සඳහා IMF නියෝජිත පිරිස මෙවන විට දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ සහභාගීත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද පෙරවරුවේ සාකච්ඡා වටයක් ආරම්භ වුණා. IMF සමාලෝචන සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සීමසිංහද එක්ව තිබෙනවා. මහ බැංකුව මුදල් අමාත්‍යංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග මෙම සාකච්ඡා ඉදිරි දින කිහිපයේදීද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන අමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට ලබා දුන්නා. 2027 වනතුරු වාරිකාටකදී මෙම ණය පහසුකම ශ්‍රී ලංකාව වෙත ලබා දීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැලසුම් කර ඇත්තේ. අදින් ආරම්භ වන සමාලෝචනයෙන් පසු එහි දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු ඇති බවටයි ලක්රජය අපේක්ෂා කරන්නේ. මේ අතර IMF වැඩසටහනේ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කෙරෙන පළමු සමාලෝචනය දෙවන වාරිකය සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීමට ඉතා වැදගත් සංදිස්ථානයක් බවයි ඔහු පවසන්නේ. එමෙන්ම එය 2024 අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසනු ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.